ගෞරවය මහිමය ත්‍රිඛ දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට කුරු සතරකි ලොකු අරුතකි වටහාගෙන ඵල ලැබුමට අවසි වන්නේ කරුණු තුනකි කියනු මැනව කිමද එය වටහාගෙන පිළිපැදුමට මිත්‍රකම යනුවෙනි ඒ අකුරු සතර කවුරුන් සමඟද ඒ සොඳුරු සබඳකම සුද ලියවිලි පවසනුයේ සමඟම බව දෙවිඳු සමඟ පළමු යෙදුම හමු වන්නේ හිතෝපදේශ 332 තුලමය මෙලෙස මක්නිසාද වංක තැනැත්තා ස්වාමින් වහන්සේට පිළිකුලක්ය නමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය දෙවැනි යෙදුම පවසනුයේ හිතෝපදේශ 22 11 සිතේ පිරිසුදුකමට ඇලුම් වෙන්නා වූ ප්‍රසන්න තොල් ඇත්තා වූ අයට රජ්ජුරුවෝ මිත්‍රයෙක්ය ලෙසටමය තෙවන යෙදුම හමු වන්නේ සුවිශේෂය ශුද්ධවර යොහාන් 15:14 තුලය මා නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා නම් නුඹලා මාගේ මිත්‍රයෝය අවංක කමත් සිතේ පිරිසුදුකමට ඇලුම් කමත් පිටකරන වචනවල පවිත්‍රතාවය හා ප්‍රසන්නකමත් එලෙසින්ම මිත්‍රකමට කැඳවන කිතු සමිඳුන් ආඥා කරන සියල්ලව බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම පවත්වමු නම් මැවුම් කරුආනන්ද වාක්‍යානන්ද ස්වාමින්ද රජතුමන්ද ඌ කිතු සමිඳුන්ගේ අති ප්‍රේමණීය මිත්‍රයෙක් ලෙසට මිහිරි මිත්‍රකමක් ගොඩනගමින් පැමිණෙන දිනයට හමු වන්නට හැකිය සැරසී සොඳින